ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සමිට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් අවධානය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත සති අන්තයේ රට වසා දැමීම ඇඳිරි නීතිය හෝ සංචරණ සීමා පැනවීමක් නැහැ අත්‍යවශ්‍ය හේතුවක් හැරුණකොට දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සීමා කරන්න යුද හමුදා ප්‍රතිවරයාගෙන් ඉල්ලීමක් එළඹෙන සති අන්ත නිවාඩුවේ අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන්න එපා මහා සංඝරත්නය ඉල්ලයි කුරුණෑගල ගණේවත්ත සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් ගත වූ දින දෙක තුල කොවිඩ් රෝගීන් 215ක් බිලියන් දෙලින් ඊයේ දිනේට පමණක් රෝගීන් 84ක් පාසල් සිසුනුත් ඒ අතර දෙව්ලපිටියේ තත්ත්වය අවධානම් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් පාර්ලිමේන්තු ප්‍රකාශයන් මුල් කරගෙන හරින් අත්අඩංගුවට ගන්න ඉඩ තියන්නේ නැහැ ඇමති ජෝන්ස්ටන් සහතික වෙයි හරින් එක්ක අපිවත් අත්අඩංගුවට ගන්න සජිත් පවසයි මෙරටට රසායනික පොහොර ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කරනවා ජනපති අවධාරණය කරයි රාජ්‍ය බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුයි අගමැති අවධාරණය කරයි කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට තද වැසි පානදුර නගරයේ ජලයෙන් යට වෙයි කාලගුණයේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක අනතුරු හැඟවීම ප්‍රථමයෙන් දේශීය පුවත් පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ දින 3ක් තුල ගණේවත්ත සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 215 දෙනෙක් හමු වී තිබෙනවා. එමෙන්ම දියුලුවිටිය ප්‍රදේශයෙන් ගත වූ තෙදින තුල කොවිඩ් රෝගීන් 108 දෙනෙකු වාර්තා වීම හමුවේ පවතින තත්ත්වය අවධානම් බවයි සෞඛ්‍යංශ පවසන්නේ. රට තුල පැතිර යමින් පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් බහුල වශයෙන් වාර්තා වෙමින් පවතිනවා. පැවති උත්සව සමයේදී ජනතාව නිසි නිරෝධායන නීති රීතීන් අනුගමනය නොකිරීම හේතුවෙන් රට තුල යළිත් කොවිඩ් අවදානම ඉහළ ගොස් ඇති පසුබිමක දිවුලපිටිය ප්‍රදේශය තුල කොවිඩ් තෙවන රැල්ලක් ආරම්භ වී ඇති බවයි ප්‍රදේශ භාර සෞඛ්‍යංශ පවසන්නේ. ඒ අනුව දිවුලපිටිය ප්‍රදේශයෙන් ගත වූ දින 3ක කාලය පමණක් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 108ක්. දැනට දිවුලපිටිය මේ අවස්ථාව වෙන රෝගීන් 108ක් විතර වාර්තා වෙනවා. මැල්ලව ගෙදර එක වසමක් අපි සංචරණ සීමා සාමාන්‍ය විදිහට පවත්වලා තිනා. ඒ කියන්නේ නිවසලින් නිරෝධායන ලක්කන ලද පවුල් පිටවීම වැළැක්වීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා. අනිත් සියලුම රෝගීන්ගේ ආශ්‍රිතයන් මේ වෙනකොට නිරෝධායන ලක් කරලා අවසන් කරලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදලුපොත ග්‍රාම නිලධාරී වසම හා නිරවිය ග්‍රාම නිලධාරී වසම අද පෙරවරු 7 සිට හුදකලා කෙරුණා. ගණේවත්ත සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් පමණක් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 215 දක්වා ඉහළ ගොස් ඇති බවයි ගණේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නාරද රණසිංහ මහතා සිය තපකල විමසීමකදී ප්‍රකාශ කළේ. කුලියපිටිය පොලිස් වසමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හුදකලා කිරීමට සෞඛ්‍යංශ කටයුතු කළා. මේ අතර ත්‍රිකුණාමලය චීනවරාය දමිළ මහාවිද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ පාසල తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍යංශ කටයුතු කර ඇති අතර එම පාසලේ 7 වන ශ්‍රේණියේ ඉගුරුම ලබන සිසුන් 11 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. කන්තලේ රාජ්‍ය බැංකු ශාඛාවක කළමනාකාරවරයාට හා එහි සේවයේ නියුතු සේවකයන් සිය දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එසේම කන්තලේ නගරයේ තවත් පුද්ගලින් 5 දෙනෙකුට කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ඒ අනුව පවතින තත්ත්වයේ හමුවේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තුල කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම ඉහළ ගොස් ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් වළකින්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මාර්ග බාධක පනවමින් ජනතාව අත්‍යවශ්‍ය කාරණාවකට හැර සෙසු ගමන් බිමන් වල නිරත වීම වළක්වන්නයිද ආණ්ඩුකාරවරිය අද පෙරවරුවේ ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි ආණ්ඩුකාර කාර්යාලයේ නිවේදනය කළේ. හලාවත කොස්වත්ත පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි පොලිස් පරීක්ෂකවරයෙකුද කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර කොස්වත්ත පොලිස් ස්ථානයේ ප්‍රදේශීය විහාරස්ථානයක తాවකාලිකව පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බවයි නාතණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ 109ක් අතුරින් පුත්කලින් 84 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. පාසල් සිසුන් 5 දෙනෙකුද ඒ අතර වන බවයි ප්‍රදේශීය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාක්ද සිල්වා මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ඉන් එක් සිසුවෙක් පසුගිය 20 වනදා පාසල් ගොස් ඇති අතර මේ වන විට ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා.
මෙතර කොවිඩ් වෛරස් ව්‍යාප්තිය වර්ධනය හේතුවෙන් කඩිනමින් දිවයිනේ සීරු පාසල් වසත් වීමට කටයුතු කරන ලෙස ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වයේ හැමුවේ පාසල් වසත් වීමක් සිදු නොකළහොත් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බවයි. අපි ඉල්ලා සිටිනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වහාම පාසල් වසන්නට කියලා. එය මම හිතන හැටියට මේ ශීඝ්‍ර පැතිරීමට පාසල් පද්ධතියට යම් බලපෑමක් වෙනවා. ඒ නිසා අපි එයින් මිදීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහ රටේ බලධාරීන්ගෙන් කියනවා පාසල් පද්ධතිය යම් කිසි කාලයකට වසා තබන්නට කියලා. ගෝලීය කොවිඩ් වෛරසයේ හැමුවේ මේ වෙන විට දැඩි බලපෑම එල්ල වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවටයි. ඒ අනුව ගත වූ පැය 24 දීත් ඉන්දියාවෙන් දෛනික වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඒ ලක්ෂ 3 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ වසංගතය ආරම්භ වීමෙන් පසු ලොව එක් රටකින් එක් දිනකදී හඳුනාගත් වැඩිම රෝගීන් ගණන සටහන් කරමින් අඛණ්ඩව දෙවන දිනටත් ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ලක්ෂ 3 සීමාව ඊයේ දිනේදීත් ඉක්මවා ගොස් ඇති අතර වාර්තා වී ඇති දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 332,503ක් ලෙසයි. ඉන්දියාවේ වඩාත් දියුණුම සෞඛ්‍ය පද්ධතියක් සහිත දිල්ලියේ ප්‍රධාන රෝහල් 6ක ඔක්සිජන් සංචිත සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. අගනුවර අනෙකුත් රෝහල් සියල්ලේම දැවැන්ත ඔක්සිජන් හිඟයක් පවතින්නේ ඒවායේ දැඩි සත්කාර ඒකක සියල්ලම 99%ක් පිරී ගොස් ඇති පසුබිමකයි. මේ අතර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ විරාර්හි රෝහලක ඇති වූ ගින්නකින් එහි දැඩි සත්කාර ඒකකේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් රෝගීන් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අද අලුයම තුනට පමණ ගින්න හටගෙන ඇති අතර ඊයේ දිනත් ඔක්සිජන් කාන්දු වීමක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් රෝගීන් 22 දෙනෙකුට දිවි අහිමි වුණා. මේ අතර ඉන්දියාව තුළ කොවිඩ් වසංගතයේ දිනෙන් දින ඉහළ යාමත් සමග බ්‍රිතාන්‍යයට පැමිණීම තහනම් කර ඇති රටවල් ඇතුළත් රතු ලැයිස්තුවට ඉන්දියාව පසුගියදා ඇතුළත් කෙරුණා. ඒ අනුව රතු නිවේදන නිකුත් කරමින් ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලු ගුවන් ගමන් නතර කිරීමටයි බ්‍රිතාන්‍ය තීරණය කර ඇත්තේ. එසේම ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් පැමිණෙන ගුවන් ගමන් දින 30ක කාලයක අත්හිටුව වීමට කැනඩාව තීරණය කර තිබෙනවා. එක්සත් අරාබි එමිරාජයේද හෙට සිට දින 10ක කාලයක් ඉන්දියාවට ගුවන් ගමන් සීමා කර ඇති බවයි විදේශ වාර්තාවන් දැක්වෙන්නේ. ගෝලීය කොවිඩ් වසංගතයේ හැමුවේ තුන්වන වරටත් හදිසි තත්ත්වයක් ජපාන රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ටෝකියෝ, ඔසාකා, කියෝතෝ හා හියුගෝ යන ප්‍රාන්තවලට බලපැවැත්වෙන පරිදි මෙම හදිසි තත්ත්වයේ ඉරිදා සිට මැයි 11 වනදා තෙක් ක්‍රියාත්මකයි. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. රට තුල පවතින කොවිඩ් අවදානම හමුවේ එළඹෙන මේ මාස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින්. මේ අතර අද දවසේ මේ දක්වා නව කොවිඩ් රෝගීන් 796ක් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එම පුවත නැවතත් රට තුල පවතින කොවිඩ් අවදානම හමුවේ එළඹෙන මේ මාස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින්. මේ අතර අද දවසේ මේ දක්වා නව කොවිඩ් රෝගීන් 796ක් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එළඹෙන සති අන්තයේ රට වසා දැමීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එමෙන්ම අත්‍යවශ්‍ය හේතුවකට හැර දිස්ත්‍රික් අතර ගමනාගමන කටයුතු සිදු නොකරන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. හොඳක් හෝ නරකක් පිළිබඳ තීරණය වන්නේ අප සිදු කරන ක්‍රියාව අනුව. අපේ ක්‍රියාව හොඳ නම් එහි ප්‍රතිඵලයත් යහපත් වනවා සේම අප සිදු කරන ක්‍රියාව අයහපත් නම් එහි ප්‍රතිඵලය නිසැකයෙන්ම අයහපත්. අපේ රටට කොවිඩ් පැමිණි කාලය තුල ඉන් අනතුරුව පළමු රැල්ල දෙවන රැල්ල මතුවෙද්දී අප ක්‍රියා කළ ආකාරය සහ වර්තමානයේ තුල තවත් කොවිඩ් රැල්ලක් ආකාරයට ඉතා වේගයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වෙමින් පවතින පසුබිමක් තුල අප සිදු කරන ක්‍රියාවන් අප කටයුතු කරන ආකාරයන් නිවැරදිදැයි අපම සිතා බැලිය යුතුයි. අද බොහෝ දෙනෙක් විශ්වාස කළා. අද බොහෝ දෙනෙක් හිතුවා සමහර විට රජය දැඩි තීන්දුව తీරන ගනී කියලා. ඉදිරි දවස් 3 නිවාඩු දවස් 3ක් බොහෝ දෙනෙක් අපිට දැනට තොරතුරු ලැබී තිබෙනවා. විවිධ විනෝද චාරිකා උත්සව වැඩසටහන් සාද පවත්වන්න මේ කාලය තුල
කටයුතු කරමින් සිටින බවට නමුත් අද දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති වත්මන් කොරෝනා තත්ත්වය පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව කටයුතු කරන බලධාරීන් අවධාරණය කර සිටියේ ජනතාවට ස්වයංව පාලනය වී ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා තත්ත්වය පාලනය කර ගැනීමට කටයුතු කරන ලෙසයි සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍යන් ඔස්සේ ඇතම් වැරදි තොරතුරු පැතිරෙන නිසා අප විශේෂයෙන්ම මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට හිතුවේ රජයේ සෞඛ්‍යංශ මෙතෙක් සංචරණ සීමා හෝ රට වසා තැබීම හෝ ඇඳිරි නීතිය පැනවීමක් හෝ සිදු නොකරන බවයි ඊයේ සහ පෙරේදා දිනවලදී පෙරේදා 500 ඉක්මවා ගියා ඊයේ වෙද්දී 600 ඉක්මවා යන තරමට කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් අපි දකින්නට ලැබුණා ඉදිරි දින කීපෙදී ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මීට වැඩිය වැඩි අගයක් ගැනීමට බොහෝ අවස්ථා තිබෙනවා ඊට හේතුව සීමිත ප්‍රදේශයක අධික ජන කොට්ටාසයක් ඒක රාශි වීම එක් හේතුවක් වුණා ඒත් එක්කම අපගේ මේ මුව ආවරණ නොපැලඳි සිටීම ශාරීරික දුරස්ථභාවයන් අපිට රැකගන්න හැකියාවක් ලැබුණේ නැහැ ඒක අපි තාමත් පැහැදිලිව දැක්කා අලුත් අවුරුදු සමයේදී කොවිඩ් ආසාදනය වැළැක්වීම සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය වෙන්නේ මේ එන්නත් කරන්නේ දීර්ඝ සතියන්තයකට අපි පැමිණෙමින් සිටින්නේ හැම පුත්‍රයෙක්ම අහනවා රට ලොක්ඩවුන් කරනවද නැත්නම් වෙනත් නීති පනවනවද කියලා දැනට අපිට එසේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ නමුත් හැකිතාක් දුරට මහජනතාව එක් රැස් වෙන තැන්වලින් ඒ තැන්වලට එක් රොක් වීමෙන් වළකින්න කියන එක ඔබට හැකිතාක් දුරට නිවසට වී සිටින්න පුළුවන් කමක් තිබෙනවා නම් හැකිතාක් දුරට නිවසට වී රැඳී සිටින දීර්ඝ සතියන්තේ ඒ තැන්වලට එක් රොක් වෙන්න එපා රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ අවස්ථාවේදී සංවිධානය කළ තියෙන දේවල් කිරීමෙන් වළකින්න කියන එක ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනු ලබනවා දිස්ත්‍රික් අතර ගමන් කිරීම අත්‍යවශ්‍ය නොවනවා නම් නොයා ඉන්න කියන එක අපි ඉතාමත් කාරුණික ඉල්ලා සිටිනවා මේ කාල සීමාවේදී විශේෂයෙන්ම මේ සතියන්තයේ සහ ඉදිරියට එන කාල සීමාවේදී නව ප්‍රභේදය අර අපේ කලින් තිබුච්ච ඒවට වඩා වෙනස් විදියට ක්‍රියා කරනවා කියලා අපිට පෙනීගෙන යනවා මේ දැන් මේ තියෙන ප්‍රභේදේ මොකක්ද කියලා හරියටම අපි ඉදිරි දවස් කීප ඇතුළත කියනවා බට් මේ නව ප්‍රභේදය නිසා පැතිරීගෙන යාම ඉතාමත්ම දරුණු විදියට සිදු වෙනවා මේ අවස්ථාවේ එක්කෙනෙක්ගෙන් 5-6 දෙනෙකුට මෙම වෛරසය බෝ වෙනවා ඒකයි තමන් ආරක්ෂා විය යුත්තේ තරුණ අයටත් ටිකක් දරුණු රෝග ලක්ෂණ මතුවෙනවා මේ විද්වතුන් කිව්වේ මෙතෙක් ලංකාවේ තිබිච්ච ප්‍රභේදයට වඩා වෙනස් ප්‍රභේදයක් අද ලංකාවේ තියෙන රෝගීන්ගෙන් අපිට හමු වෙන්නේ. එතකොට මේ ප්‍රභේදය සුනාමියක් වගේ ලෙඩේ පැතිරීගෙන යන ප්‍රභේදයද කියන එක මං හිතනවා. මේ වර්තමානයේ ලංකාවේ තිබෙන වෙනස් ප්‍රභේදය කුමන ප්‍රභේදයක්ද කියලා. අපේ රටේ ජනතාව එදා හැසිරිච්ච ආකාරයටම අපි බලාපොරොත්තු වෙනවා ඔබ ඔබේ ජාතික වගකීම ඉටු කරයි කියලා. අප දන්නවා ආගමික උත්සව ගොඩාක් 26 වෙනිදා පෝය නොයෙකුත් පන්සල් වල තියන්න තීන්දුව කළා තියෙනවා. වන්දනා ගමන් ඒ වගේම පුද්ගලික විනෝද සංචාර සැලසුම් කරලා තියෙනවා. අත් දෙක එක්කහුව කරලා වැඳලා ඉල්ලනවා. මේවා අපි නවත්තමු. පළවෙනි කොවිඩ් රැල්ලේදී ඔබ අප කියන දේ අහලා කටයුතු කරා වගේ දෙවෙනි කොවිඩ් රැල්ලේදී රට වහන්නේ නැතුව ආර්ථික කටයුතු නවත්තන්නේ නැතුව අපි දෙවෙනි කටයුත්තේදීත් කටයුතු කරගෙන ගිහිලා මේ රට යම් අනික් රටවල් වලට වඩා ප්‍රගතියක් අපට අත් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා ඒ ප්‍රගතිය දිගට ගෙනියන්න ඕනේ. ලෝකයේ සියලු පුරවැසියන්ට දැවැන්ත අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අභියෝගය ජයගන්නට හැකියාවක් තිබෙන්නේ ඉතාමත්ම ක්‍රමානුකූලව විද්‍යාත්මක පදනම් වලට ගරු කරමින් විනය ගරුකව මේ ප්‍රශ්නේ අපිත් හරියටම තේරුම් අරගෙන ඒ ප්‍රශ්නයට පසුබිම් වෙලා තියෙන කරුණු කාරණා සම්බන්ධව අවධානය යොමු කරලා පුරවැසියන් හැටියට අපි අපේ යුතුයකම් ඉෂ්ට කරගත්තොත් සහ රජයෙන් ලබා දෙන සහයෝගයට ඔබතුමාලාගේ සහයෝගයක් ප්‍රතිසහයෝගයක් අපිට ලබා ගත්තොත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් කියන විශ්වාසය අපට පැහැදිලිව තිබෙනවා මේ අතර අනුරාධපුරයේ කොරෝනා තත්ත්වය ඉහළ යාමත් සමගම අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ඇතුළු මහා සංඝරත්නය හා ආණ්ඩුකාරවරයා ඇතුළු අදාළ බලධාරීන් රැස් වී සාකච්ඡා පවත්වා ඇති අතර එෙහිදී සමස්ත ජනතාවගෙන් ඉල්ලා තිබෙන්නේ එළඹෙන සතියන්තයේදී අනුරාධපුරයට නොපමිනින ලෙසයි මේ දින තුන විශේෂයෙන් පොය දවසත් ඇතුළත්ව අනුරාධපුර අටම ස්ථානයේ වන්දනාමාන කරන්න එන ජනතාව වෙත ඉතාම කාරුණිකව කරන සිහිපත් කිරීම සෞඛ්‍යාංශ වලින් මේ කරන ලද අනතුරු ඇඟවීම තරයේම කල්පනාවට අරගෙන පුළුවන් තරම් දුරට ඔබේ වන්දනාමාන කටයුතු වලින් අනුරාධපුරයට පැමිණීමෙන් වළකින හැටියට අපි සිහිපත් කරනවා ඔබේ පැමිණීම ඔබේ සෞඛ්‍යයටත් ඒ වගේම මේ පලාතේ ජීවත් වෙන මිනිස්සුන්ගේ සෞඛ්‍යයටත් පරිජනයක් වෙන ස්වරූපයක් වාතාවරණයක් තියෙන නිසා මේ අවස්ථාවේ ඔබේ කැපවීම අවශ්‍යයි
මෙතර පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද අදහස් පළ කළා. අලුත් අවුරුදු කාලයට කලින් තිබුණට වඩා රෝගීන් වාර්තා වෙන නිසා සහාය AI ගේ පොසිටිවිටි රේට් එක, ඒ කියන්නේ පරීක්ෂණ කරන ප්‍රමාණයෙන් රෝගීන් හට නඳුර ගන්න ප්‍රතිශතය වැඩි නිසා රෝගීන්ගේ වැඩිවීමක් ඉදිරියේදී අපිට දකින්න පුළුවන් වෙයි. ඒතකොට මේ වැඩිවීම සිද්ධ වෙනකොට අපි අඳුනාගත් ප්‍රදේශවල වැඩිවීම, එහෙම නැත්නම් අඳුනාගත් පොකුරු වල වැඩිවීම අපිට පාලනයකට නතු කර ගන්න පුළුවන්. හැබැයි මේ හඳුනා නොගත් පිරිසක් තව ඉන්න නිසා ඒ හඳුනා නොගත් පිරිස් රටවටා නැවතවත විශේෂයෙන්ම මේ සතියන්තය දීර්ඝ සතියන්තයක් ඒ අය රට පුරා සංචරණය කරොත් ඒ අය යන්න ගත්තොත් මොකද ඒ අය දන්නේ නැහැ අතරම රෝගය තියෙනවා කියලා ඒ අය නොදැනුවත් භාවයෙන් හෝ යන්න ගත්තොත් අර ස්පර්ශකින් සොයා හඹා යාමේ ක්‍රියාවලිය යම් ආකාරයකට ගැටලුකාරී තත්ත්වයක් වෙනවා ඒ වගේම රෝගය තව තවත් අයට ප්‍රචාරය වීමක් සිද්ධ වෙනවා ඒ නිසා අපි මූලික වශයෙන්ම රජයේ පාර්ශවයටත් අපි යෝජනා කරලා තිනවා විශේෂයෙන් මේ රෝග නිවාරණය කියන සංකල්පෙන් තමයි අපි යන්න වෙන්නේ මොකද විශේෂයෙන්ම කිව යුතු කාරණා තමයි මේ රෝගයේ පාලනයට නතු කිරීම රෝගය රෝගයේ සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කිරීම බොහොමයක් තැන්වල අපි දක්වනවා දේශපාලනික කෝණයකින් බලන ආකාරයක් ඒක විවිධ අය තමන්ට වාසිය වෙන විදිහ කියන්නේ රෝගයේ පාලනය වීමේ වාසිය එක් පිරිසක් ගන්න උත්සාහ කරනවා රෝගයේ පාලනය නොවීමේ වාසිය අරගෙන ඒක තුල තමන්ගේ දේශපාලන වාසිය හදාගෙන තව පිරිසක් උත්සාහ කරනවා අපි ඉනිසා ඉල්ලීමක් කරනවා පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන්ම මේක සෞඛ්‍ය අංශවලට ඔවුන්ගේ විද්‍යාත්මක තීරණ මත කරගෙන යාම සඳහා ඉඩ දෙන්න එය දේශපාලනීකරණය කිරීමක් කිසිදු පාර්ශවකින් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුලදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානින් සමග සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. අපේ වගකීම වෙන්නේ අපි බලයට ගෙන ආපු ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑම. අපි ප්‍රතිපත්ති මාලාව සකස් කළ තියෙන සෑම ශාස්ත්‍රයකම යම් ඉලක්ක බලාගෙන ඒ ඉලක්ක කරා අපි ගියොත් අපිට පුළුවන් වෙනවා අපි බලාපොරොත්තු වෙන සෞභාග්‍යමත් රට ඇති කරන්න. අපි දන්නවා අපි කෘෂිකර්මයක රටක් ආහාර සුරක්ෂිතභාවය කියන එක අද ලෝකේම වැදගත් වෙන දෙයක් මේ කෘෂිකර්මාන්තයට අපි තරුණ තරුණියන් යොමු කරන්නට ඉතින් මේක තමයි අපිට තියෙන අභියෝගය අපි කොහොමද අස්වැන්න වැඩි කරන්නේ කෘෂිනාශක වල්නාශක පොහොර මේවට අපි කොච්චර විදේශ විනිමයක් කොච්චර මුදලක් ගේනවද කියලා බැලුවොත් ඒ අනුව අස්වැන්න වැඩි වෙනවද කියලා බලුවොත් අපිට පුළුවන් ගොවියට මේ සල්ලි නිකන් මෙන්න මේ මේ ප්‍රමාණය දුන්නයි කිව්වත් අපිට ලාභයි දැන් අපි කිව්වොත් ගොවියට හරි මේ කන්නේ ඉඳලා කාබනික පොහොර සහ අනිත් අපි නිෂ්පාදනය කරන පොහොර පාවිතා කළා රසායනික පොහොර පාවිච්චි කරන්න නැතුව කෘමිනාශක පාවිච්චි කරන්න නැතුව කරන්න කියලා ගොවියා කියනවනම් මට මෙච්චර පාඩු වෙනවා කියලා පාඩුවක් වුණා නම් ඒ පාඩුව සල්ලි දුන්නා රජයට ලාභයි රජයට විතරක් නෙමෙයි රටට ලාභයි දැන් මේවා හන්දා අපිට පුළුවන් ද ගඟකින් වතුර අරගෙන කෙලිම බොන්න දෙන්න බෑ ඒවා පොලියුටඩ් පස පොලියුටඩ් ඊළඟට වකුගඩු ඒවට වියදම ඊළඟට කැන්සර් මේ ඔක්කොම බැලුවම පෝර අද ඉඳලා නවත්තනවා නම් ඒ තරම් ලාභයක් නැහැ මේ රටට කිසිම අපි අස්වැන්න අඩු වුණොත් ඒ මුදල අපි දෙනවා ඒක ලාභයි අපිට දාදකදාසින් සම්පූර්ණයෙන් තහනම් කරනවා කවුරු මොනවා කිව්වත් රසායනික පෝර ගැනීම සහ මේ කෘමිනාශක මොනවා කිව්වත් මම නවත්තනවා තව ටික දවසකින් කන්න තුන යනකොට හරියනවා ඒ කන්න තුනට අපි නිකන් සල්ලි දෙනවා මේ පෝර ගේන සල්ලි ටික මිනිසුන්ට දෙනවා අනිත් එක කාබනික පෝර හදන්න කම්පනීස් වලට පුළුවන් නේ රාජ්‍ය බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ප්‍රගති බැංකු සේවක සංගමේ නිලධාරින් සමග සාකච්ඡාවක් අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී කාලීන අභියෝග හමුවේ රාජ්‍ය බැංකු ක්ෂේත්‍රයේ ශක්තිමත්ව පවත්වාගෙන යාම සහ සේවකීන්ගේ ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට අදාළව මෙම හමුව පැවැත්වුණා. 1996 වර්ෂයේ සිට නවතාදමා තිබූ මහජන බැංකුවේ ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරී විශ්‍රාම වැටුප 2014 වර්ෂයේදී ජනාධිපති
ජනාධිපතිතුමන් ලෙස නැවත ලබා දීම සම්බන්ධව ප්‍රගති බැංකු සේවක සංගමේ සමාජිකයින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සිය ප්‍රණාමය පුද කර සිටියා. විශ්‍රාම වැටුප්පල තවදුරටත් පවතින ගැටලු निराකරණය කර දීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය මෙහිදී යොමු වුණා. මුදල් අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය බැංකුවල දැනට පවතින ගැටලු निराකරණය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සහ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට සමගී ජනබල වේගයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ හරින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවයි. සමගී ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට අද දින පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු වගේක් පැමිණිල්ලක් දාලා තියෙනවා හරින් ප්‍රනාන්දු මහතුමා පාර්ලිමේන්තුවේ අසත්‍ය ප්‍රකාශ කරනවා කියලා. ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුව තුළ ඕන දෙයක් කියන්න පුළුවන්. නඩු දාන්න බෑ. මම ආණ්ඩුවට කියනවා පණිවිඩ කාර්යයට හිරියර කරන්න ඇතුව ඊයේ කාදිනල්තුමාගේ ප්‍රකාශය කියවන්න කියලා. මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට තියෙනකොට යට ඒවට කිසි කෙනෙක්වත් අර මුර ගන්න ඉඩ දෙන්නේ නැහැ අපි ආණ්ඩුවක් හැටියට. ඒක ඔබතුමත් එක්ක අපි ආණ්ඩුවක් හැටියට නිවැරදිව හිට ගන්න. ඒක මමත් එදා අභියෝග කෙරුවා අපි මනුෂ්‍ය නායකක අර මන්තුමාටයි හරින් ප්‍රනාන්දු මන්තුමාටයි මේ වරප්‍රසාද වලට මුවා වෙන්නේ නැතුව මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව ගිහිලා පැමිණිලි කරලා අපි හොයමු කියලා. ඒව බොහොම සද්භාවයෙන් අපි කිව්වේ. ඔබතුමාලටත් අවශ්‍ය වෙන්නේ දඬුවම් කරන්න නම් ආණ්ඩුවටයි ජනාධිපතිතුමාට අගමැතිතුමාටත් අවශ්‍ය අපි ඔක්කොමට අවශ්‍ය මේ පුද්ගලය හොයලා දඬුවම් කරන්න නම් රටේ ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ නම් අපි ඉන්නේ එතන. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාව කිසිසේත්ම ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ කරපු ප්‍රකාශක අන්තර්ජාලය මන්ත්‍රීවත් මාත් එකග වෙයි. මම දන්නවා මට වෙච්ච දේවල් කිසිම මන්ත්‍රකෙන්ට අසාධාරණ කරවට මම එකග වෙන්නේ නැහැ. අපි එකදිලා කරමු. අපිට කිසිම මන්ත්‍රී කෙනෙක් ගැටලුවක් මේ අධිකරණ කැමති නැහැ අත්අඩංගුවට අරගෙන. ඔබතුමා වගකීමෙන් කියනවාද හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමා අත්අඩංගුවට ගන්න නැහැ කියලා. මම පැහැදිලිව කිව්වා අපි එකට ඉඩ දෙන්නේ නැහැ කියලා. මේක කරු ප්‍රකාශයට අත්අඩංගුවට ගන්න බෑ. අපි විවාදයක් අපි දන්නවනේ. පාර්ලිමේන්තුවේ වාචනීය නිදහස කියන්නේ අද ඊයේ නෙවෙයි අවුරුදු 100 ගාණක් මන්ත්‍රීවරයෙකුට ඕන දෙයක් පාර්ලිමේන්තුවේ කතා කරන්න. මේ ඊයේ පෙරේද වෙනකොට අපේ මන්ත්‍රීවරු තුන්දෙනෙක් නලින් වන්නාර මන්ත්‍රීතුමා අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා හරින් ෆර්නෑන් මේ දෙන්නම ගෙන්නුවා CID එකට. මේ ප්‍රකාශය සම්බන්ධ මේකල හොරගම් කළත් නැහැ මිනි මරලත් නැහැ වැරදි කළත් නැහැ. දැන් හරින් ප්‍රනාන්දු මහත්මයා කොමිසමට ගෙනාවා. කොමිසම එතුමා ගැන ප්‍රශ්න කරා. කොමිසම් වාර්තාවේ පැහැදිලිව දිනවා එතුමා ගැන කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඒ කාරණේම පදනම් කරගෙන ගිය බඟහරුවාදා හරින් ප්‍රනාන්දු මහත්මයා බරපතල හෙරිලරෝ කිරීමක් කරාට පස්සේ පසුබල මන්ත්‍රීවරු මේ ගැන CID එකට කම්ප්ලේන් කරාට පස්සේ අද CID එකට කැඳවන්නේ මේක දරේම. හැබැයි පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා මේක ඇතුලේ කරමේ දාන්නේ. දාන්නේ පරණ කේස් එකක්. මේ හරින් ප්‍රනාන්දු මැතිතුමාට CID එකට කැඳවීම තුල ආසන්නම හේතුව තමයි මේ අඟහරු ආදා එතුමා පාර්ලිමේන්තුවේදී කරපු කතාව. රජයේ වගකීම තමයි එවැනි කාරණා වැදගත් කාරණා ප්‍රකාශ කරලා තියෙනවනේ ඒව සම්බන්ධයෙන් හොයලා බලලා කවුද මේ මහමොලකරු කවුද මේකට උදව් කරලා තියෙන්නේ? අර කතානායකතුමනි එකම දේ හරින් ප්‍රනාන්දු මන්තුමාව මහමොලකාරයෙක් වන්න කියනවා. ගිහිලා කට උත්තර දෙනවා කියලා පැට්ස කියලා CID කියලා බොරු කියන්නේ. මේ ගත්ත ඇක්ෂන් එක පිස්සු. හරින් ප්‍රනාන්දු මන්තුමාව බලන්න ගිය අවස්ථාවේදී CID එකකින් එවපු ලිපියක් මට බලන්න ලැබුණා. ඒක අවුරුදු දෙකකට කලින් කිව්ව සිදුවීමක් පිළිබඳව ගිය අවුරුද්දේ ඒ ගත්ත කට උත්තරේ පිළිබඳව නැවතත් මේ අවුරුද්දකට පස්සේ කැඳවනවා. මේ අතර මෙවන විට රෝහල් ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැමිණියා. හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමා පසුගිය දිනක පාර්ලිමේන්තුවේ කරුණු කාරණා ගණනාවක් එළිදැක්වුවා. පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් වුණු ජනතාවටත් කතෝලික ප්‍රජාවටත් ලංකාවාසී ජනතාවටත් සාධාරණයක් ඉෂ්ට කිරීමේ ඒ නිර්මල චේතනාවයි. නමුත් මේ වන විට අපිට අහන්නට ලැබෙනවා එතුමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා අත්අඩංගුවට අරගෙන හිර කරන්නට යම් ප්‍රයත්නයක් තිබෙනවා කියන එක පිළිබඳව අපිට ආරංචි ලැබෙනවා. සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමත් ඒ වගේම මේ රටේ සමස්ත ජනතාව අපි ඉන්නවා හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමත් එක්ක. හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාව අත්අඩංගුවට ගන්නවා නම් සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් නියෝජනය කරන එහි නායකයා හැටියට මම කියන්න කැමතියි. එහෙනම් අපිවත් අත්අඩංගුවට ගන්න. අපි ලෑස්ති හිරගවල් වල ලගින්න සත්‍ය වෙනුවෙන්.
2021 අප්‍රේල් 21 වන දින පාර්ලිමේන්තු සභාගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඊට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. දිනහස් 21 අප්‍රේල් මාස 21 වෙනි දින පාර්ලිමේන්තු සභාගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳ සොයා බලා ඒවට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රංජිත් සේමලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කර තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමද එම කමිටුවට පැවරෙන වගකීමක්. ඊට කැබිනට් අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, කෙහෙලිය රමු කල්යන මහත්වරුන්ද, රාජමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, එමිටියාස් බාකිර් මාකර්, ආර් එම් රංජිත් මතුම බණ්ඩාර, එම් ඒ සුමන්තිරන් යන මහතුරුන් දැතුලත් බව කතානායක මහින්ද යාපාබේ වර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද නිවේදනය කළා. ප්‍රණිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීතුමාට කතා කරන්න අවස්ථාව දෙන්න. ඒගොල්ලන්ගේ වෙලාව ඉවරයි. අරනවා කරලා අපේ මන්ත්‍රීතුමාට කතා කරන්න දෙන්න. ඉතින් මොකද්ද මේ කරන්නේ ඔබතුමාලා? මේ සභාව ඔබතුමාලාට ඕනේ විවාදයක් කතා කරන්න. කතානායකතුමනි, මේ දැන් විනාඩි 47ක් නැති කරා අපි. රුපියල් 47ක් විනාශ කරලා තියෙනවා මේ මොහොත වෙනකොට. ප්‍රණිත බණ්ඩාර මන්ත්‍රීතුමා කතා කරන්න ඔබතුමායි කතාව. යහපාලන රජයේ කාලේ වෙච්ච ප්‍රධාන වරදක් පිළිබඳව ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිනිශ්චකාරතුමිය ඉවත් කරන්නේ පාර්ලිමේන්තුවේ තුනින් දෙකක ඡන්දකෙන් කියන එක අපි අමතක නොකළ යුතුයි. ඒ වගේම ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ, මොහන් පීරිස් අග්‍රවිනිශ්චකාරතුමාව පත් කරා. අපේ රටේ ඉතාමත් පැහැදිලි දූෂිත චෞර වළල්ලක් ඉන්නවා. මේ චෞර වළල්ල මොකද කරලා තිබෙන්නේ? අපේ රටේ මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් අහිමි කරලා තිබෙනවා ගරු කතානායකතුමනි. මොන රටක්ද මේක? මේ චෞර වළල්ලට හරිව සටන් කළ යුතු නැද්ද? මේ වංචනිකයන්ට, මේ ත්‍රාටයන්ට, මේ අපරාධකාරයන්ට, මේ දූෂිතයන්ට එරෙහිව ගරු කතානායකතුමනි සටන් කරනවා. මේක කොමිසම් හත අටක් නෙවෙයි, හිරගවල හත අටක් නෙවෙයි, මහාමග මරාදමුවද මේ දූෂිතයන්ට වංචනිකයන්ට චෞර වළල්ලට හරිව කරන සටන නතර නොකරන බව ගරු සභාපතිතුමනි මම සපත කර සිටින මේ පාර්ලිමේන්තුවයි. ගරු කතානායකතුමනි, හාම් පුතාට චුට්ටක් කොනිටනකොට සුරතලා අකුණක් ගැහුවා වගේ කෑ ගහනවා. අපි ස්තුතිවන්ත වෙනවා දප්පුල ලිවරට. අපේ ස්තුතිවන්ත වාවේ තමයි නීතිපතිවරයා තමගේ කිසි නීතිඥයෙක් මේ කොමිසම් සභාවට එවුවේ නැහැ. ගොඩකින්දකෝ. ගොඩකින්දකෝ. ඔයාගෙන මුකුත් කිව්වේ නැවගේ හාම් පුතාගෙන කිව්වේ. ඔකට කියන්නේ. මම කාටද ඉන්නකෝ. මොකද මේ කරන්නේ? නියෝජ්‍ය කතානායකතුමා. රිදමා. ඔබතුමාට කරන්නේ සභාව අසුරවල දෙන්න. මන්ත්‍රීතුමා කරුණාකරලා ශබ්ද වෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කතා කරන්න ඉඩ දෙන්න. පුරුදු වෙන්න. කෙනෙක් කතා කරනකොට අහගෙන ඉන්න පුරුදු වෙන්න. අහගෙන ඉන්න තරම් සංගමයක් නැත්තේ. හොරේ හිත, පක්කඩ හිත, වංචනික හිත, දූෂිත හිත. ගරු නියෝජ්‍ය කතානායක මේ සභාවේ මන්ත්‍රීවරුකට කතා කරන්න අයිති නැහැ. අඩුම තරමේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වචන වලට අහුම්කම් දෙන මගේ ඕන නැහැ. හරිද? ඒ තරම්වත් විනයක් නැති සංගමයක් නැති මිනිස්සු ටික කිසි තර්ජනයකට කිසි බියගැන්වීමකට යටත් වෙන මිනිස්සු නෙවෙයි. එහෙම යටත් වෙන දේශපාලන තොරතුරු මිනිස්සුත් නෙවෙයි. මේ මරු වියත්මක, මේ වියත්මක එක්කද කාණමඬුවේ ගස් කප්පගෙන, අනිත් කෙනා දිවුලපිටියේ පස් කප්පගෙන, අනිත් කෙනා අම්පාර වැලිගොඩ දාන කෙනා අහගෙන ඉන්න පුරුදු වෙන්න. ඉන්නවා කොහලෝ කියනකම් පිස්සෙක් වගේ කෑ ගන්නද? මේ පිස්සෙක් මිලියන 12ට බින්දු කීයද? මිලියන 12ට බින්දු කීයද දන්නේ? හරිද? මට මිලියන 12 ලියලවනවද? අඩුමතරමේ මිලියන 12 ලියාගන්න දන්නේ? මේ රටේ මිනිස්සු මරන්න ඉස්සල්ලාම ඉගන්නේ ජනතා ආයුක්ති පෙරමුණ. අපි නම් අර්ලිය ගහමන්දිරයට යන්නේ ඉස්සරහ දොරෙන් විතරයි. හැබැයි අනුර කුමාර දිසානායක පෞගේ කාලේ ඉස්සරහ දොරනුත් ගිහිල්ලා පස්ස දොරනුත් ගිහිල්ලා තමන්ගේ පක්ෂයට ද්‍රෝහිකම් කරලා ඒක පාවලා දීලා 2015 බලයට ආපු රජ්‍ය දිනපතා මාධ්‍ය සංදර්ශන කරමින් ඉතාමත්ම තිරිසන් විදියට තමන්ගේ දේශපාලන ප්‍රතිවාදීගේ චරිත ඝාතනය කරේ මේ ආකාරයට. මේ ආකාරයට තමුන්ගේ පවුල, දූ දරුවන්, අසල්වැසියන්, මහජනතාව ඉදිරියේ මාංචු දාලා ආත්ම ගෞරවය විනාශ කරපු බොහෝ දෙනෙක් අසදීපු වුණා. ඔවුන්ගේ බිරිඳවරු, දූ දරුවන් මානසික ආතතියට ලක් වුණා. දරුවන්ගේ අධ්‍යාපනයට බාධා වුණා. විවාහ කඩාකප්පල් වුණා. සමහර අයගේ දෙමාපියන් මේ පහස දරාගන්න බැරුව සිත් වේදනාවෙන් මිය ගියා. ඔය සරත් පොන්සේක මහත්තයා දැන් මෙතන ඉන්නවා. මම පුද්ගලික තරහක් නැහැ. මෙතුමා 2010 ජනාධිපතිවරයන්ට ඇහිලා රත්නපුරේ ප්‍රධාන වේදිකාවේ කිව්වා අර ප්‍රේමලාල ජයසේකර කියලා එකෙක් කියනවා මම ජම්පර ඇඳගෙන වැලිකඩට යන්න පැදුරු කොට ලෑස්ති කරගන්න කිව්වා. අද අපිව මිනීමරු වැටියට හම් අඩු ගහන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරාට මෙතුමා හිරේ දාපු එක මම කරපු දෙයක් නෙවෙයි.
ඒක අපි දන්නේ නැහැ කොහොම කරාද කියලා මෙතුමා මැතිවරණ වේදිකාවේදී කියපු කතාව මම කිව්වේ රැස්වීමට ඉස්සෙල්ලා ඒ වේදිකාවේ හිටිය අපේ තලතා මෙතුමිය එතුමිය කිව්වා මුතුමා ප්‍රේමලාල් ජයසේකරද කියලා මමම දන්නෙත් නැහැ මේ චොකා මල්ලි කියලා ඉන්නවා මේ කෙනෙක් අපේ මිනිස්සුන්ට ගහනවා හරි කරදරයි කිව්වා මම ඒකට මං වේදිකාවේදී කිව්වා චොකා මල්ලි කියන පුද්ගලයා මේ ඔක්කොටම පහර දෙනවා හිරිහැර කරනවා කියලා මට වාර්තා වුණා ඒව නැවතුනේ නැත්නම් අපි ඒගොල්ලන්ට දඬුවම් කරනවා කියලා ඒකයි මම කිව්වේ චොකලට් කනින්ද චොකා මල්ලි කියලා පොඩි කාලේ ඉඳන් මට නම තිබ්බේ හැබැයි අද චොකා මල්ලි කියන නම ඉස්සරහට දාලා හරියට පාතාල නායකයෙක් හැටියට තමයි මාව හංගඩු ගැව්වේ පුතුමල්ල දැන් මේක මොකද්ද මේ දේශපාලන පරිගැමීම් කියන්නේ මං අහනවා ලසන්ත වික්‍රමතුංගව ලසන්ත වික්‍රමතුංගේ ඝාතනය පරීක්ෂා කිරීම දේශපාලන පරිගැමීමක්ද ඒ මිනිස් වෙනුවෙන් කතා කරන එක ඒ මිනිස් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න එක අපි ආණ්ඩුව පීටවල අපි පොරොන්දු දීලා මේ මිනි මරුම් ගන්න මේ හොරකම් ගන්න ගන්න අපි හොයනවයි කියලා ඇවිල්ලා එවැනි දේවල් ඒවට ක්‍රියාමාර්ග ගැනීම වැරදිද ඖෂධ සංස්ථාවට අලුතෙන් ලියාපදිංචි කරුවා බෙහෙත් සපයන අය ලියාපදිංචි කරලා ඕන කෙංගෙඩියක් ගේන්න කිව්වා ඕන දහදරාවක් ගේන්න කිව්වා ඕන දෙයක් ගේන්න කිව්වා ඇස් කාච නිකන් දෙනවා කිව්වා හැබැයි වටිනාකමක් නැති කාච ගෙන්නන්නේ තමුන්ගේ සමාගම කාච වෙන දවස්වල කාච 1000ක් අවශ්‍ය නම් 100ක් ගෙනල්ලා මිනිස්සුන්ට දීලා ඊතුරු මිනිස්සුන්ගේ ඇස් පොට්ට කෙරුවා ඒක තමයි ඔබ තමුන් ආන්සේ වාඩි වෙන්න අපි 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 ඔය විදියට කරපු මිනිස්සුන්ට හිරගෙවල් හදන්නේ නැහැ වාචාලකම නෙමෙයි යෝණ කරන්නේ දැක්මක් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත් අභියෝගයකට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බඩුල්ල විසින් අවසන් කරනු ලැබුවා. ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව සිය රහසිගත නිගමනය කතානායකවරයාට යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. අදාළ පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අද පසුවන දිනටත් ආරම්භ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් ෆර්සානා ජමීල් මහත්මිය මෙම පනත් කෙටුම් පතේ සිදු කිරීමට යෝජිත සංශෝධන අඩංගු ලේඛනයක් අධිකරණය වෙත බහර දුන්නා. වරායනගර කලාපය තුළ ස්ථාපිත කෙරෙන බැංකු මෙරට බැංකු අනපනත් මගින් අධීක්ෂණය කෙරෙන අතර අදාළ කලාපය තුළ ස්ථාපිත කෙරෙන බැංකු සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පැවරී තිබෙන බවද ඇය ප්‍රකාශ කළා. මෙම පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සතු බලතල කප්පාදු කිරීමක් සිදු නොවන බවද වැඩිදුරටත් කරුණු දක්වමින් ෆර්සානා ජමීල් මහත්මිය ප්‍රකාශ කළා. මෙහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් අතිරේක සොලිසිටර් ජෙනරල් වරිය සඳහන් කළේ වරායනගර කලාපය තුළ ස්ථාපිත කරන ව්‍යාපාර සහ ආයෝජන සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ බලය මෙන්ම එම කටයුතු අධීක්ෂණය කිරීමේ බලය යෝජිත කොමිසම වෙත පැවරෙන බවයි. මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති හරහා මෙරට ක්‍රියාත්මක සෙසු අනපනත යටපත් කිරීමක් සිදු නොවන අතර යෝජිත කොමිසම රටේ ක්‍රියාත්මක සෙසු අනපනත්වල අධීක්ෂණයට යටත් වන බවද මේදී අග විනිසුරුවරයා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අතිරේක සොලිසිටර් ජෙනරල් වරිය ප්‍රකාශ කළා. ඒ අනුව යෝජිත කොමිසම ස්ථාපිත කිරීම හරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කිසිදු ආකාරයකින් උල්ලංඝනය නොවන බවයි ඇය පෙන්වා දුන්නේ. වරායනගර කලාපය තුළ ආයෝජනය සඳහා පැමිණෙන්නේ අන්තර්ජාතික ආයෝජකින් වන හේයින් ඔවුන්ට වීසා බලපත්‍ර නිකුත් කිරීමේ බලතල යෝජිත කොමිසම වෙත පැවරීමක් සිදු නොවන අතර එම බලතල තවදුරටත් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සතුවන බව ඇය ප්‍රකාශ කර සිටියා. තවදුරටත් කරුණු දක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේ මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති වලින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල අධිකරණයේ සතු බලතල කප්පාදු කිරීමක් සිදු නොවන බවයි. මේ නිසා අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයක් හෝ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ඇය පෙන්වා දුන් අතර මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රකාශ කර සිටියා. පෙත්සම් විභාගයේ අතරවාරයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පෙත් සම්කාර පාර්ශවයේ නීතිඥ වරුන්ට පෙන්වා දුන්නේ මෙම පනත් කෙටුම්පත හරහා ස්ථාපිත කෙරෙන කොමිසමට ආයෝජකීන් වෙත සහන ප්‍රදානය කිරීම සඳහා බලයක් ලබා දී නොමැති බවයි. මේ අතර පෙත්සම අතරවාරයේ පෙත් සම්කාර පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සාමාන්‍යයෙන් පනත් කෙටුම්පත සම්බන්ධ විභාගවලදී ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කරන්නේ නීතිපතිවරයා විසින් යයි ප්‍රකාශ කළා. එහෙත් මෙම පෙත්සම් විභාගයේදී විවිධ අමාත්‍යංශවල ලේකම්වරුන් විසින් පනත් කෙටුම්පතට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීම ගැටලු සහගත බව සඳහන් කළ විජයදාස රාජපක්ෂ මහතා මෙය අයහපත් ක්‍රියා පටිපාටියක් බව
ප්‍රාධිකරණයට පෙන්වා දුන්නා. එම අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේ තම සේවාදායකයා විසින් ඉදිරිපත් කළේ පනත් කෙටුම්පතට සංශෝධන සිදු විය යුතු ආකාරය පිළිබඳ යෝජනා පමණක් බවයි. අනතුරුව පංචපුද්ගල විනිසුරු මඩුල්ල සියලුම පාර්ශව කරුවන්ට දැනුම් දුන්නේ මෙම පෙත්සම් වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන ඉරිදා විද්‍යුත් තැපෑල මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි. ඉන්පසු එම ලිඛිත දේශන වලට අදාළ මුල් පිටපත් ලබන අඟහරුවාදා පෙරවරු 10ට අධිකරණයට බාර දෙන ලෙසද පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සියලුම පාර්ශව කරුවන්ට දැනුම් දුන්නා. ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවද පංචපුද්ගල විනිසුරු මඩුල්ල අද දින දැනුම් දුන්නා. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහමිම කතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පළමුවෙන්ම මේ රටේ ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා පත් වෙන්න පෙර එතුමා දුන්න ප්‍රකාශය තමයි පාසක පහරේ අවසාන වෙච්ච ගමන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් එතුමා ජනාධිපති වෙන්නට ඉදිරිපත් වෙනවා කියලා. දැන් ඉතාමත්ම කනගාටුයි ජනාධිපතිතුමාටම අපි කියන්න කැමති ජාතික ආරක්ෂාව ගැන අපිට නම් කිසිම අබමල් රේණුක විශ්වාසයක් නැහැ. දැන් එක පැත්තකින් පාසක පහරෙන් ජනතාව මැරුණු රටක් මේක, තස්තුවාදීන්ගෙන් බොම්බ පහරෙන් මැරුණු රටක් මේක, ප්‍රජාතන්ත්‍රවාදී ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. දැන් කතා කරපුවම අනේ මිනිසුන්ට බැරෙන්න වේද කියලා මිනිස්සු බයක් ඇති වෙලා තියෙනවා. දැන් කතා කරන කෙනාව CID ගෙනියන්න තරම් ආණ්ඩුව අද ජනතාව මර්ධනකාරී ලෙස පාගගෙන ඉන්නවා කියලා තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. දැන් හරින් ප්‍රාන්ත මැතුමා පාර්ලිමේන්තුවේ ඇතුලේ කරපු කතාවේ එතුමා ඒ කතාවේ යම් කිසි දෙයක් කිව්වා. ඒ කිව්වා නම් පාර්ලිමේන්තුවේ ඇතුලේ කතා කරපු දෙයක් නැවත කොතනකවත් ඒව ගෙනල්ලා ආයේ ප්‍රශ්න අහන්න බෑ. අද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි මෙරටේ ජනතාවට යන්න තැනක් තියෙනවා නම් යන්න හිතෙන රටක් උදා කරමින් තියෙනවා. මේ වෙනකොට මර්ධනය කියන එක ඉස්සරහට දාගෙන මේ රට පාලනය කරන්න මේ අය ලෑස්ති වෙන බව අද මාධ්‍ය වේදිකුට එළියට ඇවිල්ලා දෙයක් කතා කරන්න බෑ. ඒ වගේම සමාජ මාධ්‍ය ජාලාවල මේ ආණ්ඩුවට විරුද්ධව කිසි දෙයක් කතා කරන්න බෑ. මේ ආණ්ඩුව කාලෙන් කාලෙට එක එක නාට්‍ය රඟ දක්වනවා. අලුත් අලුත් ඩ්‍රාමා ගේනවා, මෙගා ඩ්‍රාමාස් ගේනවා. ගෙනල්ලා මේ රටේ තියෙන සැබෑ ප්‍රශ්න යට කරනවා. දේශීය ව්‍යාපාරිකින්ට වරාය නගරය තුළ සිය ආයෝජන කටයුතු සිදු කිරීමට කිසිදු බාධාවක් නොමැති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. වරාය පිළිබඳව රජයේ ප්‍රතිපත්ති පැහැදිලි කරලා තිනු. ලෝකේ මේ වාගේ වරාය නගර ගණනාවක් තිනවා. එහෙනම් අපි වරාය නගරයක් ආරම්භ කරනකොට ඒවල ආයෝජනය කරපු අයන්ට ආකර්ෂණයක් වෙන තත්ත්වයක් අපිට ගාව තියෙනවා. වරාය නගරය ආරම්භ කරාම 100%ක්ම ඒකෙදි කිසිම තහනමක් නැහැ දේශීය ව්‍යාපාරිකයින්ට ඒ ගැළපෙන විදිහට ඒකට ඇතුල් වෙන්න පුළුවන්කම තියෙනවා. එක්සත් ජාතික පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණටත් ඕනේ මේ රටේ ආර්ථිකය කඩා වැටලා තිබුණොත් ඒගොල්ලන්ට හොඳයි කියලා ඒගොල්ලෝ කල්පනා කරනවා. ආර්ථිකය දියුණු වුණොත් ඒගොල්ලන්ට පාඩුයි. එහෙනම් කොහොම හරි මොන අරුබුද්දක් හරි දාලා මේ ආර්ථිකය කඩා වටන්න තමයි ඒගොල්ලෝ කල්පනා කරන්නේ. ඔක්සගන් කාර් කල්මලක් හදනවායි කිව්වා. දැන් අවුරුදු 5යි වරලා කෝ කාර්. මේ පනත හැටියට ඒක අපේ කොළඹ දිස්ත්‍රික්කයේම කොටසක්. මේක වෙනම රටක් වෙන්න බෑනේ. සමහරෙක් කියනවා මේක චීන කොලනියක් වෙනවායි කියලා. ඒ කොලනියක් කියන්නේ ඒකේ පරිපාලනයට, ඒකේ ව්‍යවස්ථාවට නීති රටක් එකක්නේ. ඉතින් මේක එහෙම එකක් නෙවෙයිනේ. දැන් මේක අපේ රටේ මූලික නීති රටක්. අපේ රටේ අපරාධ නීති රටක්. මේ කලාපය තුල යම් අපරාධ වරදක් සිදු වුණොත් අපේ රටේ පොලිසියට පුළුවන් සාමාන්‍ය අපරාධ නීති යටතේ නඩු දාන්න. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී සිටිනවා. මේ අතර පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක අද පෙරවරුවේ දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා. බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයකට සහ ගාල්ල සහ මාතරයන දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රියේ මෙන්ම අද පෙරවරුවේ දැඩි වර්ෂාපතනයක් ඇදහැළුණා. බස්නාහිර වෙරළබඩ තීරයට ඔප්පෙන් පවතින මොහොදු තීරවල ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් නිර්මාණය වීම ඊට හේතුව බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මෙලෙස බලපෑ වස සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් අද පෙරවරුවේ ජලයෙන් යට වී තිබුණා. ए
හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයකම රතු වහන තදබදයක් ඇති වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එයඩුව බතරමුල්ල රාජගිරිය ඇතුළු මාර්ග කිහිපයක දැඩි රතු වහන තදබදයක් ඇති වී තිබුණා. මෙලෙසම මාර්ගයේ ජලයෙන් යටවීමත් සමග පානතුර නගරයේ දැඩි රතු වහන තදබදයක් හටගත් බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වයේ ගත්තම විශේෂයෙන්ම ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා මේ 15 වයි ගෝලයේ තුල දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරයට ආසන්නව මුහුදු තීරයේ. ඒතර මේ තත්ත්වයේ හේතු කොටගෙන උදේ කාලේ ඉඳන්ම බස්නාහිර සහ ගාල්ල මාතර වගේ ප්‍රදේශවල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මීට අමතරව සවස් ජාමයේ හෝ රාත්‍රී කාලේ දිවයිනේ බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ උතුරු මැද වගේ පළාත්වල තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. මේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 75 පමණ ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට විශේෂයෙන්ම ජනතාවට අපි මතක් කරන්නේ මේ වර්ෂාව පවතින අවස්ථාවේදී මේ වර්ෂාව තියෙන්නේ ඉතා සුළු කාල පරිච්ඡේදයක් තුළ ඒ අවස්ථාවේ තියෙන්න පුළුවන් తాවකාලික උත්අද සුළං සහ අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙනෙන ලද වියලි කහ කිලෝග්‍රෑම් 293ක් සමග එක් පුද්ගලයෙක් වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකායේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොල පොලිස් බල ප්‍රදේශයේ බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණෙක්. මේ පිළිබඳව කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම වියලි කහතොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙන විත් ඇති බවයි. අප්‍රේල් 22 දිනට යෙදී තිබූ ජගත් මිහිතල දිනයට සමගාමීව කොළඹ මහනගර සභාව සහ පරිසර අමාත්‍යාංශයේක්ව කොළඹට ගසක් ඉතිරි කරුම යනුවෙන් හරිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අලුත් පුරුද්දක් හුස්ම දෙනතුරු ලක්ෂයක් යන තේමාව මූලික කරගනිමින් මෙහි සමාරම්භක වැඩසටහන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක සහ කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂන් දිසානායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් විහාර මහදේවී උද්‍යානයේදී ඊයේ පැවැත් පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය සීපීපුර ප්‍රාථමික විද්‍යාලයේ 2021 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණා. ඒ අනුව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 54 දෙනෙකු සඳහා නිල ලාංඡන පැලඳවීම සිදු කෙරුණා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුන්සුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යන්තම්ම රාත්‍රී 9:35ට ඔබට සුබ සමරන. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.